මාත්‍ය දාලා ගියාට පස්සේ ඉතින් මෙයා ඉතින් අදයි මේ වෙනකම් සමහරක් මුදලා ඉල්ලා පවා ඉන්නවා මාමගෙන් නැගිට්ට නේ ඒ තරම් සල්ලි දීලා තියෙනවා අදයි බලන්න නැත්තේ මේකම import control department එකේ වැඩ කිරි import control department ඔව් අම්මෝ ඉතින් මේක වැඩ කරලා කළා මම රිටය වුණා ඔරිටා වෙලා මොයිද මම ඉංග්‍රීසියෙම දන්නවා කොහමද ඉගෙනෙමු තාත්තේ ඔව් මට තේරි මට කෙරවලට පුළුවා ඒ කොහමද රිසල්ට් එක ආයි බං කෙරපිට වුණා SL YouTube channel එකේ තියෙනවා නේද ඉතින් අද බලන්න ඇති ඔයාලා මොකද්ද මං කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා ඉතින් හදාවා මම කියන්නේ ටවුන් එකට ටවුන් එකේ ඉන්න එක්තරා පීසක් හොයන්න තමයි ආවේ අපි නිකන් ආවේ නෑ එයාලට කැම්පස් එකට සහ මෙඩිකල් පැක් එකක් අපි ස්ථාපනය කරා ඉතින් මේවත් අරගෙන තමයි ආවේ අපි ඇවිල්ලා අපි යනවා මෙයාලා දැන් මේ කට්ටිය කොහොමද මේ තත්ත්වය අද වෙලා තියෙන්නේ මොකද්ද වෙලා තියෙන්නේ ඒ හැම දෙයක්ම හොයන්න අපි ආවා ඉතින් අපි යම් බලලා එන්න ඉතින් මේ සමාජයේ කොච්චර නම් දරිද්‍ර ප්‍රායෙන් පෙළනවාද කියලා කතා කරොත් අද ඇවිල්ලා ඉන්නවා අපි අතරම මොන්ට අපිත් කතා කරන්න බැරි වුණත් අපි සහසම්බන්ධ කරා මේ මාමා අපිට හැතන ලොකු උදව්වක් කරා අපිට මාමේ අයිබෝවන් අයිබෝවන් අතරම කතා කරොත් මහියංගනේ මේ කට්ටිය ගැන මොනවා ආරක්ෂාවක්ද මේ උඩ තියෙන්නේ මේකේ සාමාන්‍යයෙන් ඉන්නවා සෑහෙන දුප්පත් මිනිස්සු ඉන්නවා ඉන්නවා දුප්පත් මිනිස්සු සිටියට මේ සමහර අවස්ථාවක අපේ හරිද නෑ මේ වගේ කෙනෙකුට දැන් අපි ආරක්ෂාව ගත්තොත් කාන්තාවගේ ආරක්ෂාව එහෙම දැන් මෙහෙම වත්තොත් මේ තියෙනවා ඒ තියෙනවා අපේ නගරෙත් තියෙනවා පොලිසියෙන් නිලධාරි මාත්‍රින්ගෙම තියෙනවා අමුදාවේ නිලධාරි මාත්‍රින්ගෙම තියෙනවා කන්න මේ වතේ හැම කෙනෙකුට පවා මේ අපේ කාන්තාව කට්ටියට අපේ පිරිමි කට්ටියට තියෙනවා සෑම කට්ටියටම අපේ තියෙනවා මේ දාලා ගියා ඊට පස්සේ දාලා ගියාට පස්සේ ඉතින් මෙයා ඉතින් අපේ සමාජයේ තමයි ওই ජීවත් වෙන්නේ මම මේ කට්ටිය මේ වගේ තැනකට වැටෙන්න ප්‍රශ්න කතා කරොත් අපි කොයි වගේ දේවල්ද මෙමින් ඉන්නේ ඒක ඇවිල්ලා සමාජයේ ප්‍රශ්නයක්ද එහෙම නැත්නම් මේ සමාජයේ කියන්නේ සමාජයේ සමාජයේ ප්‍රශ්නේ තමයි ඔය වැලියම බලපාන්නේ කියන්නේ මේකයි ඉතින් මෙයා දැන් ඇවිල්ලා ටිකක් ඔළුව පොඩ්ඩක් අවුල් හරිද එයාගේ ජීවිතේ මේක අවුල් විතර මොන හරි ප්‍රශ්න ඇති නැත්නම් මේ 48 මෙයාගේ ගෙවල් තියෙන්නේ නේද හරිද මෙයාට මොකක් හරි ප්‍රශ්නයක් ඇති ඒ ගෙවල් වල ප්‍රශ්නයක් ඒ නිසා තමයි මෙයා අද මේ වගේ පේමන්ට් එකට වැටලා තියෙන්නේ. ආද ඒ ඉඳලා ඉතින් සමාජය දරනෝනේ අද. ඔව් අද ඇත්තටම ඔයාලා ගෑණියෙකුට කෙනෙකුටවත් ඉන්න බෑ. ඔයාලා කාර්යභාරය මම ඇත්තටම වගේ කරනවා. ඔයාලා කාර්යභාරය කෙනෙක් ඉන්නවා කියන එක ඇත්තටම ලොකු අභිෂේකයක්. හරිද? ඉතින් ඒක නිසා ඉතින් මේ ඒ තත්ත්වයේ තමයි දැන් යන්නේ. ආද ඉතින් මේ වගේ කෙනෙකුට ඔය වගේ මහත්දලා ඇවිල්ලා උදව්වක් කරනවා කියන්නේ ලොකු ආඩම්බරයක්. සාල පිනක්. ලොකු ආඩම්බරයක් ලොකු පිනක්. ඔය සමාජයේ ඔය මේ අපි ඉන්න 4-5 දින තමයි මැද්දේ තමයි මෙයා ජීවත් වෙන්නේ. අපි තමයි මෙයාව ආරක්ෂා කරගන්නේ. ඔය දැන්ටත් ඔය ඒකයි ඔය ලැට් එක එළිය වෙනකන් ඇරලා තියෙනවා. ඒකයි මෙතෙන් දෙලා බුදියන්ඩ කියන්නේ. ඔය මෙතන අපි එළිය වෙනකන් කවුරු හරි කෙනෙක් ඉන්නවා. දැන් ඔය ලැට් එක අර මල්ලියා ඉන්නවා. නැත්තම් මම ඉන්නවා. ඈ මේ දැන් අක්කි මේ නන්දි දැන්. කෑම එක. මේ තව මොකක් හරි අඩුපාඩුවක් තිබ්බොත් අපිට කතා කරන්න ඈ. පෑ හැමදාම දැන් කෑම හම්බෙලා රෑට. ඒ කියන්නේ මේ හැමදාම උදේට එහෙම. උදේට දෙනවා එහෙම දෙනවා ජවන්ට. මේ කොහෙද ගම නන්දගේ? ගම සුසල් ඉස්සක් කියන. මේ නන්දගේ වතුර එක. ඉංග්‍රීසි ලිපි කියන්නේ නෑ දැන් අපි එහෙම කරදර කරන්න ආවේ නෑ මේ වෙන ලෙඩක් එහෙම නෑ නේ අපි බෙහෙත් එහෙම අරන් දෙන්න නෑ අපි ගිහිල්ලා ඉන්න නැන්දේ නං ආ කැමයක් එහෙම ඕනනම් මේ කියන්නේ එහෙම මේ මාමලාට ඉගෙන ගන්න දෙන්න කියනවා නෑ මයික් කෑවද අන්නද කාලා දින්නේ මේ කැමරේ මයික් එක දෙල නැහැ මාමා ගම කොහෙද මාමගේ මොකෝ කොහෙද කොහෙද මොනික කලින්ද කලලියද්ද නුවර අවුරුදු කීයක් වෙනවද මම හැගෙන ටවුන් එකට ඇවිල්ලා බලක් මේ වෙනකම් මොනවද කරේ නාටක වැඩ කරේ ಇಲ್ಲ මහියංගනේ ලොකුම සම්පතනේ ඔව් අතනම ලහියංගනේ ලොකුම සම්පත කියලා ගත්තොත් මේ වෙනකොට පෙරහැර කීයකට සම්බන්ධ වෙලා තියෙනවද මාමා
පහලවකටනේ අදය මේ වෙනකා සමරක් මුදර අල්ල පවා ඉන්නවා මාමගින් නැගිට්ට නේ ඒතරම් සල්ලි දිල තියෙනවා අදයි බලන්න ඇත්තේ ඒ තමයි ලැබැයි ලැබීම නේද එන සල්ලි කරේ කාලනේ අමාරු ඇති මාමට මාම මේ මේ එතකොට මේ හැමදාම කෑමේ හම්බෙනවද නෑනේ බඩි ගිනිරැ නිදාගන්න ඕ එතරම ගොඩක් දුකයි ඇතරම කවුරු යමිසි කෙනෙක් අතර මේ වගේ සමස්ත මට්ටමකට රැටෙන්නේ යම්කිසි විදිහේ කලපෑමකින්ද එහෙම නැත්නම් අපේ සමාජයේ තියෙන යම්කිසි දෙයක් නෑ ඇතර මම ගොඩක් ගෞරව කරනවා මාමට මම මේ හැරෙත් පෙරහැරවල් 15කට සම්බන්ධලා තියෙන මේ පෙරහැරවල් ඒ කියන්නේ ඇත්තටම අපිත් ආඩම්බර වෙන්න ඕනේ ඉතින් මේ ගැන බලන්නේ නැති එක තමයි හිතට දුක හැබැයි මේ අලුවකට පුස්සන්න මේ මම එහෙනම් මේ කෑම එක තියෙනවා වතුර බෝතලෙත් තියෙනවා මාමට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මේ මාමලට ඇවිල්ලා කියන්න අපි හම්බෙන්න හරි මාම අපි ඉස්සරහට ගිහින් ඒක මල් ලියල දැම්මා ඉතල සම්මන්න ඔලියල මගෙන වැඩක් නැති ඉඳා මම දැන් මම තනියම ඉන්නේ තනියම ජීවිතයක් ගියානේ ඒ මට කවුරක් හොත් නැහැ මොනවාද ජීවිතේ දෙක හොඳම දුක කවදද වින්නේ ඈ ජීවිතේ වින්ද දුක ඒ කියන්නේ Tamanටම ඇඬෙන්න දවසක් ආවනේ කවද්ද ඒ දවස මේ දවස තමයි මේක කකුල් දෙකට මේ කාවෙන්නේ මේ මේ ධම්මට මුකුත් වියාමාරුවක් නැහැ කෑමේ බීමේම රැයට හම්බෙනවද දැන් අපි එන්න කලින් දැන් වෙන කට්ටිය ඇවිල්ලා දෙනවද ලැබෙනවා මට ඒ විදිහට ඔය විදිහට වැඩක්වත් කරන්න කවුරුත් ජොබ් එකක්වත් අපිට හොර දෙන්නේ නැහනේ මට ජොබ් එකක් හොයාගන්න ජොබ් එකම ඉම්පෝට් කන්ට්‍රෝල් ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කිරි ඉම්පෝට් කන්ට්‍රෝල් ඩිපාර්ට්මන්ට් ඔව් අම්මෝ ඉතින් මේක වැඩ කරලා කළා මම රිටයර් වුණා ගොඩක්ම දුක්ඛිත තත්ත්වයන් තමන්ගේ දරුවෝ මම දකින්න දකින්න හැම වෙලේම තමන්ගේ දරුවෝ හැබැයි අපේ තාත්තා කෙනෙක් මේ එක තාත්තා කෙනෙක් මට ගොඩක් දුක හේතුණා මම ඊයේ බස් එකේදී දකින්න කොටත් මම බැලුවා නැගිට ඇවිල්ලා ඇත්තට මෙහෙම කරන්න එපා කවදාවත් තමන්ගේ තාත්තාට කවුරු වුණත් කොයි විදිහේ හිටියත් තමන් සලකන එක තමන්ගේ ප්‍රගුණයක් එහෙනම් මේ වගේ මිනිස්සු බිහි වෙන්නේ නැහැ මෙහෙ හරිද මේ වගේ මේ ලස්සන නගරවල අවලස්සන දේවල් කවදාවත් නැටෙන්නේ නැහැ මොකද රාත්‍රියට අමුතු දේවල් ඇත්තටම මේ දුක් විඳින මිනිස්සු කවදා හරි එහෙම දෙයක් තියෙනවා නම් කවදාවත් එහෙම කරන්න එපා. තමන්ට පුළුවන් යම් කිසි සුවල්පෙන් හරි තමන්ගේ තාත්තට අම්මට සලකන්න. එච්චරයි කියන්නේ. මොකද මේ වගේ තත්ත්වයකට ඇවිල්ලා මේ විඳින දුක කවදා හරි අපිට කොයි වෙලේ හරි විඳින්න වෙයිද නැහැ. ඉතින් නංගි මල්ලියේ අයියාගේ එච්චරයි මම ඔයාලගෙන් ඉල්ලන්නේ. කවදාවත් මේ විදිහට දුක් විඳින්න එපා. ඇත්තටම ඔයා හිටියනම් මම ඉන්න තැන. ඔයා බලනවා මේ වීඩියෝ එක. ඔයා අඬනවා. මොකද මම මේ මිනිස්සු කටේට ගියාට පස්සේ මේ විඳින දුක ඇත්තටම මිනිස්සු වෙලා විඳින්න එපා හදන්න එපා. මේ ලස්සන නගරවල මේ චිත්‍රයන්දර ලස්සන තියෙන නගරවල ආව ලස්සන දේවල් දැන් අපිට ඕනි නෑ. පුළුවන් තරම් හැදින්න බලන්න. එහෙනම් යම් කිසි විදිහට දුප්පත් මිනිස්සුේම නැත්තම් සමාජයේ යම් කිසි විදිහට දෙයකට ලක්ුණු. එහෙම නැත්තම් යම් කිසි විදිහේ අනිත්‍යතාවය ලක්ුණු මිනිස්සු උදවයන් තමයි අපි ආවේ. ඉතින් අපි එතෙන්දී දකින්න උනා මේ මිනිස්සු විඳින දුක ඒ වගේ තමයි මේ සමාජයේ යම් කිසි තරාතිරමකින් කතා කරනවාද. එහෙම නැත්නම් යම් කිසි මට්ටමකින් බොහොම සමග ගනුදෙනු කරනවාද. ඉතින් ඒ නිසා අපි බලුවා මේ කට්ටියට කොහොමද අපි විසින් සාධාරණයක් ඉෂ්ට කර යුතුද, මේ සමාජයේ විසින් සාධාරණයක් ඉෂ්ට කර යුතුද. ඉතින් ඒ විදිහට අපි හොයාගෙන යන්න පුළුවන් වුණා අපිට මේ මිනිස්සු විඳින දුක, ඒ වගේ තමයි මේ මිනිස්සු වැටිලා තියෙන සමාජයත් එක්ක වෙන්න දුක් කරදර. ඉතින් අපිට අද යාළට උදව් කරන්න උනේ මෙඩිකල් පැක් එකකින් සහ කෑම් පැක් එකකින් විතරයි. ඉතින් අතරම අපි ඉස්සරහට මේ වගේම මේ සුන්දර මිනිස්සුත් එක්ක අසුන්දර කතා සමග හම්බ වෙමු.